මේක ඥානසාර හිමි මේ දඬුවම ලැබෙන අවස්ථාවේ ඒ හාමුදුරුවෝ කරපු ප්‍රකාශය. මම මගේ කටයුත්ත කළා, උසාවියේ කටයුත්ත කළා, සහ අනිත් අයගේ කටයුතු කළා වගේ එකක් කියලා තමයි මේ හාමුදුරුවෝ රුපිරිත් කියලා මේ ඒ හාමුදුරුවන්ව බන්ධනාගාරයට ගෙනියන්නේ. ඒ ඊට පස්සේ මේක තමන්ගේ දේශපාලන ව්‍යාපාරයක් බවට පත් කරගෙන ඉතාම නරක තැනකට පත් කරගත්තේ කවුද? පැහැදිලිවම ඒ තැනට පත් කරන්න ඕන අවස්ථාවේ තියෙන්නේ රාජපක්ෂලාට. මොකද රාජපක්ෂලා දන්නවා මේකෙදි ඒ අයට 2020දී ප්‍රශ්නයක් වෙනවා කියන එක. මේ දේවල් මේ විදියට තිබුණොත් ඒ අය පැහැදිලිවම දන්නවා ඒ අයට මේ සුළු ජනයාගේ සහයෝගය ලැබෙන්නේ නැහැ කියලා. නැවතත් ඒ අයට අවශ්‍ය වෙනවා මේ සමාජය බිය ගන්නන්න. ඒ අය මේ අධිකරණ තීන්දුවකට එරෙහිව හැංගිලා ඉඳගෙන මේ මිනිසුන්ව උසිගැන්වේ සහ මේක කර තමන්ගේ දේශපාලන ව්‍යාපාරය සඳහා උපයෝගී කරගෙන ගන්නේ තමන්ගේ පව් සෝදා ගැනීමට. මම ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ සහ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අවධානයට ලක් කරනවා. මට සහ දරුවන්ව මරනවා කියලා මේ උලපනේ සුමංගල හාමුදුරුවන්ගේ සහ මේ සේදවත්ත හාමුදුරුවන්ගේ නායකත්වයෙන් යුත් මේ කණ්ඩායම් විසින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විවිධ මතවාද අරන් යනවා. හෙන ඉල්ලන එක පැත්තකින් සහ මට විරුද්ධව පොල් ගහන එක තව පැත්තකින්. මට සහ මගේ දරුවන්ට කිසියම් හෝ මොනවහව අනතුරක් වෙන්න පුළුවන් තත්ත්වය තියෙනවා. ඉතින් මං ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මගේ සහ දරුවන්ගේ ජීවිත ආරක්ෂාව සලසා දෙන්න කියලා. මොකද මේ දේවල් මෙහෙවන්නේ ජනාධිපතිතුමාගේ උපදේශකවරයෙක්. මං අගමැතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ අගමැතිතුමා මේ ඥානසාර හිමි අධිකරණයේදී මට බැනවැදිච්ච අවස්ථාවේදී, ඒ කියන්නේ 2016 ජනවාරි 25 වෙනිදා ප්‍රකාශයක් කළ ඒ හාමුදුරන්ට විරුද්ධව, මම අදත් ඉල්ලා සිටින්නේ අගමැතිතුමනි මගේ දරුවන්ගේ සහ මගේ ජීවිත ආරක්ෂා කරන්න කියලා. අනිත් නින්දනීය තත්ත්වය වෙන්නේ ඇමරිකන් තානාපතිතුමාට මට පාවා දීලා විවිධ මඩපචාර කළ තියෙනවා. ඒක මේ රටේ රාජතාන්ත්‍රිකයෙකුට කරන අපහාසයක්. ජනාධිපතිතුමා ඒ රාජතාන්ත්‍රිකයාගේ මොනවද ගෞරවය සුරකින්න කියලා මං ඉල්ලා සිටිනවා. ඒ වගේම ගෞරවනීය සංඝරත්නයෙන් මං ඉල්ලා සිටින්නේ මහානායක නාහිම්පාණන් නන් වහන්සේලාගෙන් ගෞරවෙන් ඉල්ලා සිටින්නේ මේ සංඝරත්නය පටාචාරාවකට එරෙහිව කරන මේ නින්දිත ක්‍රියාකලාපය නවත්තන්න. මේ සංඝරත්නය ගිහියන් වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට මට විරුද්ධව මේ කටයුතු කරන එක නවතන්න මගේ ගෞරවය සහ ආරක්ෂාව තහවුරු කරන්න කියන එකයි.